බෙල්ලන්විල නිවසක අද එනම් 6 වනදා දවල් ඇති වූ ගින්නක් හේතුවෙන් 37 හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් තිබෙනවා. ඇය ගර්භණී තත්ත්වයේ පසු වී ඇති බවයි පොලිසිය වාර්තා කරන්නේ. අක්ෂිශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඇයගේ සැමියා සහ පස් හැවිරිදි දරුවාද ගින්නෙන් තුවාල ලබා තිබෙනවා. ගින්නෙන් තුවාල ලද තිදෙනා කළුබෝවිල මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 32 හැවිරිදි වෛද්‍යවරිය මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය විදර්ශී ඩයට්ස් මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වෛද්‍යවරයෙකු වන අතර තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇයගේ සැමියා අක්ෂ වෛද්‍යවරයෙකුයි. වරස්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. කෙසේ වෙතත් මෙලෙස මියගිය 37 හැවිරිදි වෛද්‍යවරිය ගර්භණී තත්ත්වයෙන් පසු වී ඇති බවත් පොලිසිය වාර්තා කරනවා. අක්ෂිශල්‍ය වෛද්‍යවරයෙකු වන ඇගේ සැමියා සහ පස් හැවිරිදි දරුවාද ගින්නෙන් තුවාල ලබා තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා. ගින්නෙන් තුවාල ලද තිදෙනා කළුබෝවිල මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 32 හැවිරිදි වෛද්‍යවරිය මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. වෛද්‍ය යුවල සහ දරුවා නිවසේ උඩුමහලේ සිටියදී බෙම ගින්න හටගෙන ඇති බවත් පහත මාලේ සිටි ඔවුන්ගේ මව නිවසින් එළියට පැන දිවි බේරාගෙන ඇති අතර අනතුරුව පොලිසියට කළ දැනුම් දීමකින් පසු නාන කාමරයේ සිහසුන්ව වැටි සිටි දරුවා සහ වෛද්‍යවල අලුබෝහිර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය විදර්ශී ඩයස් මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ වෛද්‍යවරයෙකු වන අතර තුවාල ලබා රෝහල් ගත කර සිටින ඇයගේ සැමියා අක්ෂි වෛද්‍යවරයෙකුයි. මියගිය වෛද්‍යවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ අතර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ පානදුර ඉගෙනුම ලැබූ බවයි වාර්තා වෙන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.